මෙවන විට සියලු වාර්තා බිඳදමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අපි හැමෝම වයසට යනවා තරුණ කාලයේ වැඩ අරගෙන බැරි වෙනකොට මහපාරට තල්ලු කරලා දාන්න හොඳ නෑනේ නේද? Hindu දහමට අනුව ගවයින්ට පවා සලකන්නේ පූජනීය ආකාරයට. බෞද්ධ ධර්මයේ සහ Hindu ධර්මයට අනුව වයසට ගියාම ගවයින් පවා මස් මඩුවට දක්වන්නේ නෑ. ඒක තමයි අපේ සංස්කෘතිය. එහෙම අපි ඉතින් ආයේ අම්මලා තාත්තලව මහලු මඩම් වලට ගාල් කරන්නෙත් නෑනේ නේද? ඒ වගේමයි රස්සාව කරන්න දෙන්නෙත් නෑනේ. ඒ විතරක් නෙමෙයි ගේදොර වැඩපලක්වත් ගන්නෙ නෑනේ නේද? එහෙම තමයි දෙමාපියන්ට ආදරේ දූලා පුතාලා. හරිද? ඒ වගේමයි දෙමාපියනුත් තියෙන දෙයක් දරුවන්ට ලියලා දීලා අන්තිම කාලේ පිනක් දහමක් කරගෙන ඉන්නව නේද? යන තැනකට පිනක් දහමක් කරගන්නවා. අනික වයවෘද්ධ වෙනකොට මොළය හෘදේ වස්තුව විතරක් නෙවෙයි ස්නායු පවා දුර්වලෙන්ට පටන් ගන්නවා. ආයේ මේ 20යි 30 තරුණියන් එක්ක දුවන්ට හැප්පෙන්න බෑ. වයසට යනකොට අත්දැකීම් මහා ගොන්නක් එකතු වෙනවා. ඒක ඇත්ත. ඒ අත්දැකීම් පවා තරුණ පරම්පරාව එක්ක බෙදා හදාගෙන අපි යන්න ලෑස්ති වෙන්න ඕනේ. මෙහෙම ලියන්නට හේතුව අපේ පාර්ලිමේන්තුව රටේ නීති හදන තැන රටට ප්‍රතිපත්ති හදන තැන රටේ මූල්‍ය පාලනයේ වගකීම දරන තැන ඒ කියන්නේ දියුණු රටක් නිර්මාණයේ කුළුණු තුනම දරන්නේ පාර්ලිමේන්තුව හරිනේ දැන් මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225න් 76 දෙනෙකුටම වයස අවුරුදු 60 පැනලා කියලා තමයි වාර්තා වෙන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න 225න් 76 දෙනෙකුටම වයස අවුරුදු 60 පැනලා සාමාන්‍යයෙන් 60 පැනනම පෙන්ෂන් යන්න ඕනේ විශ්‍රාම සොයේ සතුට විඳින්න ඕනේ මේ 60 පැනපු අයගේ දරුවන්ටත් වගකීමක් තියෙනවා නේද තමන්ට මහා විශාල ධනස්කන්ධයක් හරිහම්බ කරලා දීපු මේ තාත්තලා ටිකට යහපත් සතුටුදායක විශ්‍රාම ජීවිතයක් දෙන එක නේද ඊටත් වඩා ලොකුම වගකීම තියෙන්නේ රටවැසියන්ට මේ අපේ තාත්තලා මේ රට මේසා විශාල තැනකට ඔසවා තබන්නට මහත් මෙහෙවරක් කළාය හරිද තමන්ගේ දිව්‍ය රට වෙනුවෙන්ම කැප කරපු අය තාමත් මේ අයගෙන් වැඩ ගන්නෙක් හරිද එයාලා මේ රටට ඔබට මට එයාලගේ දූලා පුතාලට ඇති සදාදරණීය ආදරය නිසා මේ රට තව තවත් සංවර්ධිත රාජ්‍යයක් කරන්ට ඊට කැප වෙන්න ඕනි කියලා හිතනවා ඒක ඒ උත්තරීතර සංකල්පයට අදහසට ඒ අනූපමේ කැපකිරීමට අපි ඇත්තටම ආදරේ. ඔව් සදාකාලිකවම මේ රට මේසා විශාල සංවර්ධිත රාජ්‍යයක් කරා ඔසවා තවන්නට අවුරුදු 60ක් වෙලත් දාලා යන්නේ නැතිව නේද? මේසා විශාල සේවයක් කරන ඔබට අපේ උත්තමාචාර්යේ පිරිනමනවා. ඒ වුණාට ඉතින් මේ 60 පැනපු 76 දෙනා අතර 80ට වැඩි මන්ත්‍රීන් 6 දෙනෙකුත් ඉන්නවලුනේ නේද? මොනතරම් ආදරණීය මිනිසුන්ද. වයස අවුරුදු 80 වෙදි තමන්ගේ උපන් බිම මාතෘභූමියේ ලෝකයේ අංක එකට ඔසවා තබන්න තරම් සටන් කරන ඔවුන් සැබෑවටම ජාතික වීරයින් නෙවෙයිද මේ 80 පැනපු අය අතර ඉන්න වයෝවෘද්ධම මන්ත්‍රීවරයා තමයි ආර් සම්බන්ධන් ඔහුගේ වයස අවුරුදු 89ක් නේද අද ඔහුට ඇවිදින්නට බැරි තරමට වයෝවෘද්ධයි දෙමළ ජාතිය වෙනුවෙන් පමණක් නෙමෙයි සමස්ත රටවැසියන් වෙනුවෙන් ඔහු කළ සේවයේ අනුපමයයි නේද දැන්වත් දෙවියනි ඉල්ලා අස් වෙලා අලුත් දෙමළ කොල්ලෙකුට හෝ කෙල්ලෙකුට ඔය තනතුර දෙන්නකෝ ආ මෙහෙම එකක් තියෙනවා මේ 60 පැනපු 70 පැනපු 80 පැනපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව නේද ඔය 76 දෙනාගෙන් බොහෝ දෙනෙකුට දරු මුණුබුරන් ඉන්නවා විශේෂයෙන් ආයේ නැගිටලා ඉන්න හදන මහින්ද රාජපක්ෂ ඒ අතර ප්‍රධානයි නේද ජනාධිපති රනිල්ටත් 74යි මහින්දගේ පුතා පාර්ලිමේන්තුවේ නාමල් නේද මේසා ඉහළ තැනකට ඔබේ පවුල ඔසවා තැබූ රටම සුඛිත මුදිත කළ ආදරණීය අප්පච්චි මහින්දගෙන් සහ ඔබේ අංකල්ගෙන් තවත් වැඩ ගන්න එක හොඳ මදි නේද නාමල් ආ ජනාධිපතිකම හරි අගමැතිකම හරි දීලම යන්නකො මගේ අප්පච්චි හරි අංකල් රනිල් හරි කියන එක හොඳ මදිනේ නේද නාමල් ඒ නිසා හොඳ යහපත් පුතෙක් හැටියට මේ දෙන්නටම විශ්‍රාමයන්ට කියන්න හොඳේ මං හිතන්නේ නෑ ඒක හරි අමාරුයි නේද නාමල් කිව්වත් ඉතින් මහින්ද හරි අංකල් රනිල් හරි ඔය ඉන්න ඉතිරි 60 පැනපු අය හරි එක දාලයයි කියලා හිතන්න අමාරුයි නේද දැන් ඉතින් ඒක හරියට අර මේ පැණි හැලියේ වැටුණු ඇඹලයාගේ
වගේ ඒකේ රහ දන්නේ ඒගොල්ලෝනේ. දැන් ඇත්තටම 60 පැනපු 70 පැනපු 80 පැනපු අයව මෙතනට ගෙනල්ලා අතහරින්නේ කවුද? අපිනේ. ඔවුනේ. රටවැසි අපිනේ නේද? දැන් එයාලගේ දරුව මොනවා කළත් අපිට කමක් නැහැ. අපි රටවැසියෝ හැටියට දැන්වත් මානුෂීය වෙමු නේද? ආ මානුෂීය වෙමු. ඒ අයට සැපවත් විශ්‍රාම දිවියක් ලබා දෙමු. හරි පුංචි වැඩයි කරන්න තියෙන්නේ. ඔවුනේ. මේ පාර කතරේ ගහන්නේ නැතුව ඉමු. ඈ මේ අය අපට රටට ආදරේ නිසා ආපහු නැගිටලා හරි අමාරුවෙන් හරි රට හදන්න මේ රට තියෙන තැනි තවත් ඉහළට ඔසවා තබන්නට ඒ විනේද? ඒ වුණාට ඒ වැඩේ කරගන්න එක පවුනේ නේද? පවු නැද්ද? ඔව්. වයවෘද අම්මල තාත්තලට කියලා ගෙවල් දොරවල් අතුගා ගන්න එක හරි හම්බ කරගෙන කන එක හොඳ මදි. ඒ නිසා ඊළඟ මැතිවරණයේදී අනිවාර්යයෙන්ම මේ අයව විශ්‍රාම යවලා ඒ අයට යහපත් විශ්‍රාම ජීවිතයක් ලබා දෙමු කියලා අද ටෙලිවිෂන් එකේ බලන ඔබ සියලු දෙනාටම මතක් කරනවා.